ශ්‍රීලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර පවත්වන එක්දින සහ T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ වැඩ පෙන්වන්න අවස්ථාවක් කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද ඉන්දියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් නොමැතිවීමත් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමත් නිසා මේ තරගාවලියේ නවකයන්ට එල්ලවෙන පීඩනය අඩුයි. තරගාවලියේ වැඩ පෙන්වන්න පුළුවන් ඉන්දියාවේ තරම් නොදන්නා ක්‍රීඩකයන් පහක් ගැන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ලිපියක් පළ කරලා තිබුණා. එතෙන්දී ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ඉන්දියාව වැඩිය දන්නේ නැති ක්‍රීඩකයෝ 5 දෙනෙක් ගැන කතා කරලා තිබුණා. එක්කෙනෙක් තමයි පැතුම් නිශ්ශංක. පළමු පෙළ ලකුණු 65කට ආසන්න සාමාන්‍යයක් පළමු පෙළ ශතක 14ක් එක්ක ජාත්‍යන්තර පිටියට එන පැතුම් ටෙස්ට් පිටියට හොඳින් අවතීර්ණ වුණා. එක්දිනු පිටියට පැතුම් තාම හරිහැටි හැඩගැහිලා නැති බවක් තමයි පේන්න තිබුණේ. කොමුණක් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා මේ තරගාවලියේ පැතුම් දක්ෂතා අතරට එන්න හැකියාවක් තියෙනවා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ අනාවැකි පළ කරලා තිබුණේ. අනෙක් ක්‍රීඩකය තමයි අශේන් බණ්ඩාර. බණ්ඩාර කොදෙව් කණ්ඩායමේ තරගාවලියේ අර්ධශතක දෙකක් එක්ක එක්දින තරගාවලියේ සාර්ථක වුණත් බංග්ලාදේශයට එරෙහිව අසාර්ථක වෙන අශේන් ආබාධයක් නිසා එංගලන්තය එක්ක තරගාවලිය සෙල්ලම් කරන්නේ නැහැ. ඔහුගේ පන්දු රැකීමේ හැකියාවත් දඟපන්දු යවන්නන්ට හොඳින් ලකුණු ලබා ගැනීමේ හැකියාවත් එක්ක තරගාවලිය වෙනසක් කරන්න ඔහුටත් පුළුවන් වෙයි කියලා තමයි අනාවැකි පළ වෙලා තියෙන්නේ. අනෙක් ක්‍රීඩකයා තමයි ධනංජය ලක්ෂාන්. LPL තරගාවලියේ පෙන්නපු දක්ෂතා ශ්‍රී ලංකාවේ තනතිරුවල පෙන්වන්න ලක්ෂාන්ට පුළුවන් වුණොත් ඔහුගේ පන්දුවල තියෙන විවිධත්වය එක්ක ඉන්දියා ප්‍රතිකරුවන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ඒ වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් ඔහුට යමක් කරන්න පුළුවන්. ඒකත් අමතර වාසියක් කියලා මේ වෙබ් අඩවිය සඳහන් කරනවා. මිනිත් භානුකත් තරගාවලියට එකතු වෙන ඉන්දියාව වැඩි දන්නේ නැති දක්ෂ ක්‍රීඩකයෙක් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. පළමු පෙළ 44ක හොඳ සාමාන්‍යයක් තියෙන මේ ක්‍රීඩකයා ලැබුණ එකම එක් දින තරගයේ පාකිස්තානයට එරෙහිව හොඳ ඉනිමක් සෙල්ලම් කරන්න සමත් වුණා. වගේම ලංකාවේ තනතිරුවල දිගු ඉනිම් ගොඩනගන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට තමයි මේ ලිපියේ මිනුත් ගැන කියලා තියෙන්නේ. තරගාවලියට එන්න තාමත් එක් දින වරම් දිනාගෙන නැති භානුක රාජපක්ෂත් සාර්ථක වුණොත් ඉන්දියා පන්දු යවන්නන්ට හිසරදයක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. යෝග්‍යතාවයේ ප්‍රශ්න එක්ක කණ්ඩායමෙන් ඉවත් වෙලා පස්සේ තමන්ගේ කැපවීම එක්ක කණ්ඩායමට එන භානුක ඉන්දියා කණ්ඩායම වැඩි දන්නේ නැති ඉන්දියාවට ලෙඩක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෝ අතරේ ඉස්සරහින්ම ඉන්නවා කියන දේ තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. අපි බලමු මේ කියන විදිහට අපේ අයට තරගාවලිය වෙනස් කරන්න පුළුවන් දක්ෂතා පෙන්වන්න හැකියාවක් ලැබෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.